දිනව වරිණයි අපි හිටියේ එහේ වංශලේ සාකච්ඡාව කරගෙන අපි එතනින් ගහලා යාපනේ දරනවා මේ පාර දිගේ ගියා. ගිහිල්ලා අපි ඒ ටුවර් එක අහව බලලා තාව. ඒ එනකොට අපි දැක්ක ප්‍රශ්නයක් තමයි කෝච්චියේ විදුලි ලාම්පු ප්‍රමාණවත් පරිදි ආලෝක නිකුත් වෙන්නේ නැහැ. කෝච්චියේ ඩ්‍රයිවර්ගේ සහායකයා ටෝච් එක ගන්නවා කෝච්චියෙන්. අපි ලැජ්ජා වෙන්න ඕන රටක් විදියට. අපි ඉන්න තැන. එතකොට ඒ වෙලාවේ සහෝදර ඉන්නවත් දන්නේ නැහැ මෙතන වැඩසටහනට ඇවිල්ලා. එයා යාගේ බුද්ධලි ව්‍යාපෘතියක් විදියට තමයි කෝච්චියේ විදුලි පහන් අය කරේ. ඊට පස්සේ එයා ඒ අලි මංකඩවල් තියෙන අලි කෝච්චියේ හැප්පෙන ඒරියා වල තියෙන රේල් ගේට් වල ඉන්න ගේට්ව අරගෙන වහන කෙනාට සෙල් ෆෝන් දුන්නේ එයාගේ බුද්ධලි ආධාරවලින්. බුද්ධලි. එහෙම දීලා තමයි ඒ වෙලාවේ ඒ අධික කෝච්චියේ අලි ගැටෙන ප්‍රශ්නේ තාවකාලිකව නවත්තගත්තේ. එතකොට අපි අපි අර මේ අහපෝ වෙන ටුවර් එකේ ඩ්‍රයිවර් එක කතා කරලා හරි මේ ඩ්‍රයිවර් ඉන්න කුටියම ආවෝ ඉන්න තමයි අපිට ඒක නිරීක්ෂණය කරන්න පුළුවන් උනේ. يعني මෙහෙම බීටල් 100ක් ඉස්සරහට වදින්නේ නැහැ කෝච්චියේ විදුලි ලාම්පු. එහෙමයි අපේ රටේ දුම්රිය සේවයේ තියෙන්නේ. ඒ සහෝදරයා ඉන්නවා මට නම් මතක නැහැ ඒකින්ද සමා වෙන්න ඕනේ. මම මතුකරේ ඉතින් එහෙම තරක දෙන්නේ අර අපි ටෙක්නොලොජි මේකට ඉස්සරහට ගන්න ඕනේ. අපි මේ වෙලාවේ නම් කොහොමද රටක් විදිහට ඉන්නේ මේ ප්‍රශ්නේ උත්තර හොයනවා කියන තරක නෙමෙයි. ඉතින් හරි මරුණා ලේසි වගේ තරක තමයි ඉන්නේ. ඒ කියන්නේ අපිට අර පළවෙනි සංචාරයේදී මෙහෙම දැනගන්න ලැබුණා හමුදාව යොදවලා ටයිම් එකට අලි ඒ කෝච්චිය යන ටයිම් එකට අලි බංගන ආකාරයට උඩතුර බවක් ගහම් වුණා. දැන් මේ කාලෙත් නිරන්තරයෙන් අලි හැප්පෙන එක පිටිපස්සේ ඒ වගේවත් තියෙන්න පුළුවන්. මම දන්නේ නැහැ නිශ්චිතව එන්නේ කියලා. මොකද ඉඩම්මක් වල ගන්න බලාගෙන ඉන්න මේ දේශපාලඥයෝ. ඒකෝර ඉඩම්මක් වලට ප්‍රධාන බාධාවක් තමයි අලි සංසරණය වෙන එක ප්‍රදේශවල. අලි ඉන්න එක ඒගොල්ලන්ට බාධාවක්. ඉඩම් කොල්ල ගන්න. ඒකින්ද ලංකාවේ හමුදාව කියන්නේ මන්ත්‍ර උපකාරයක් විදිහට භාවිතා කරන කොහොමද? එතකොට ඒගොල්ලෝ ඉලින් එන්නේ ඕනෙ යෝගයක් මේ එවරේදී භාවිතා කරනවා. ඉතින් එයාලා මේ අලියෙක් කොච්චර පන්නන්නද දෙපාරක් කිදන්නේ නැහැ. ඒගොල්ලෝ එහෙම පරිසර සාක්ෂරතාවය තියෙන මිනිස්සු කොටසෙන් නෙමෙයි. ඒක තමයි සරලව කියන්න තිබේ මේ අරගෙන එකතු කිරීමක් කරේ. කියන්න කැමති දැන් අපි සාකච්ඡා කරන ගොඩක් අරුණු මෙතනට ඇවිල්ලා තියෙනවා අපි මේ 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 වෙලාව සහ මේ 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 අවස්ථාව ප්‍රයෝජනෙයි කලගෙන ඉදිරියට කොහොමද මේ අපි මේක විසඳීමට ගන්න ඇක්ෂන්ස් අපිට ඇක්ෂන් ප්ලෑන් එකක් හදන්න අපි කට්ටිය උමු කරගෙන ඒ කියන්නේ ප්‍රතිපත්ති සාධනය ඒ කියන්නේ කැමතිලවයි ඉඳලා නම් කො දැන් සාක්ෂරතාවය නෙවෙයි ඊළඟ තියෙන හොරකම් හොරකමනේ අමහිතේ අපිට නිලධාරීන් කිව්ව වගේ ලයිල්ස් වයිල්ඩ්ලයිෆ් එකේ ඉන්න අවංක නිලධාරීන් අයව අරගෙන අපි කමිටුවක් හදලා අපිට ඇක්ෂන් ප්ලෑන් එකක් හදන්න වෙනවා මේ ඉස්සරහට මේක යන්නේ කොහොමද කියන එක මේ විසඳුමට සබිම් මට්ටමේ ක්‍රියාකාරී සංවිධාන කියලා මම යෝජනා කරන්නේ ඒකයි මේ පළවිජි අදහස් ගැන අපේ වන්දමින අදහස් තියෙනවා අපිට පුළුවන් අපේ අර සහෝදරී ඉදිරිපත් කරපු අදහසත් එක්ක එකක් තමයි අපි වාට්ස්ඇප් කරලා ගොවි ආරගලේ කරලා අපි හම්බද්දට අලි කලමනාකරන රක්ෂිතේ ගැසට් කෙරුවා නමුත් මේ ගැසට් කෙරුවත් අපි නීතිය ප්‍රතිපත්තියක් විදිහට දැන් මේ අලි කලමනාකරන රක්ෂිතේ මේකට උත්තරේ ලෙස හඳුනගෙන ගැසට් කෙරුවා නමුත් දේශපාලන අධිකාරිය තවම මේ මොහොත වෙනකොට වාණිජ දෙපාර්තමේන්තුව අසමත් වෙලා තියෙනවා තාම මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා පාර්ලිමේන්තු අනුමැතිය අරගෙන මේක නීති ප්‍රතිපත්ති සකස් කරන්න නීති ඉදිරිපත් කරන්න අසමත් වෙලා තියෙනවා එතකොට මේකෙදි නිලධාරි අසාර්ථකයි නිලධාරි වංගීවි වාතුමේන්තුවේ නිලධාරි සහ ඇමති ඒක මැදිහත් වෙලා අමාත්‍යංශ ලේකම් මැදිහත් වෙලා ඒක පාර්ලිමේන්තුවේ විකත් කරනවා ඒක නීතිය බවට පත් කරලා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්තුමාට දෙන්න ඕනකම තියෙන බලතල නමුත් තවම දීලා නැහැ එතකොට අපි දකින දේ තමයි මේ ඉන්න නිලධාරි සහ දේශපාලන අධිකාරියේ මේ දෙගොල්ලගෙම තියෙන කඹැදිල්ලක් තියෙනවා ඒ නිසා දැන් මේකදී අපි කොහොමද මෙන්න මේ
දේශපාලන මේ සිස්ටම් එකේම මේ දෙගොල්ලෝ දෙපැත්තෙන්ම ආරක්ෂා කරන එකක් තමයි තියෙන්නේ. මොකද හේතුව හම්බන්තොට අලිකලමනාකරන රක්ෂිතේ අත්පත් කරන් ඉන්නේ මහා පරිමාණ අඹ වගාවල් වලට, කෙසෙල් වගාවල් වලට, ගල් වලට, ඒ වගේම මොකද එයාපෝට් එක හැදිච්ච එක ඇතුලේ ගුවන්තොට වල හැදිච්ච එක, ඒ කියන්නේ මේ ජාත්‍යන්තර වරාය, හම්බන්තොට නගර සංවර්ධනය වීම, දක්ෂින අධිවේගී මාර්ගෙ මේ ඉඩම් වලට ලොකු වටිනකමක් ඇති වුණා. ඒ නිසා මේ ඔක්කොම දේශපාලඥයෝ සහ මේ ඔක්කොම නිලධාරී තමයි ඉඩම් ටික අල්ලගෙන තියෙන්නේ. ඒ අයගේ හිතවත් උඩියා. ඒ නිසා මේ ක්‍රමයේ ඇතුලේ මම විශ්වාස කරන්නේ නැහැ මේක වෙනස් කරගන්න පුළුවන් වෙයි කියලා. අර මහජන බලපෑම නිසා, පෙළඹීම නිසා, ඒ මොහොතේ නොකර බැරි නිසා රක්ෂිතේ ගැසට් කරා. නමුත් එතනින් එහාට මේක තල්ලු කරන්න මේ නිලධාරිනුත් පස්ස අදිනවා, දේශපාලන අධිකාරියත් පස්ස අදිනවා. සමාවෙන්න අර වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරිතුමා කතා කරද්දී හිතුණා නම් නිලධාරිතුමනි මේ වෙනකොට මේ වනජීවී නිලධාරීන් අපි මේ කෝල් කරනකොට මේ ඇසෙක් වැටිලා ඉන්නවා කියලා තේක්ක ඇතා කියලා මේ ළඟදිමිය ආසන්නම මාසේ මිය ගියේ. මේ තේක්ක ඇතා සම්බන්ධව රාත්‍රියේ කතා කරනකොට ඔවුන් ඇවිදිලා බෙහෙතක් දීලා ඉවර වෙලා මේ රාත්‍රි කාලේ ඇවිල්ලා ගිහිල්ලා වෙනත් තැනක බියර් දා අර අරකු පාටි එකක් දාලා ඒගොල්ලන් බහුවේ දා ගියා. ඒ යනකොට ඒ ගිහිල්ලා ඉවර වෙලා ඊට පස්සේ දවසක්වත් ආය ආවේ නැහැ මේ ඇතා ඔබලන්න. තාඹරේ ප්‍රදේශයේ සාඩාරගම වැවාසල මේ ඇතා මැරිලා කුණු වෙලා හොඳටම ගඳ එනකොට තමා මේ ගොවියෝ දැක්කලා ඉවර වෙලා කීවේ පණිවිඩේ. ඒ වගේ තත්ත්වයක් තමයි වයඹ පළාතේ තියෙන්නේ. ඒ වගේම තමයි මේ දැන් මේ වෙනකොට අලි නම එක ඇතෙක් සහ අලිය නව දෙනෙක් රෝගාතුර වෙලා ඉන්නවා. හැබැයි මේ එක්කෙනෙක්වත් ගැන හොයලා බලන්නේ නැහැ. කියන්න කනකාටුයි අර මේ ඇතින්න කෝච්චියට වැදිලා ඇතින්න මැරුනේ පස්සේ ගලාගෙන යනවා කිරි. ඒ ඇතින්නගේ තම්පුඩු වලින් ගලාගෙන යනවා කිරි. මේ සෙනග ඇවිල්ලා බලාගෙන ඉන්නවා. දරා ගන්න බෑ. ඒත් අරගොල්ල කියනවා මේකටත් මැරෙන්න මොන හරි දෙන්න කියලා. ඒ අම්මා අඬනවා දරුවෝ අනිත් දරුවයි තව ඇතින්නයි තව පැටියකුයි මැරිලා හතර දෙනෙක් මැරුණා කෝච්චියට හැප්පිලා. එතකොට මේ සිද්ධිය වෙන්නේ මෙතන මේ නාකොලගනේ අතරගල්ලයි තේකවත්ත මේ අපේ ඉඟිනිමිටිය ජලාශයේ පැත්තටයි යන කෑල්ල තුල. එතකොට මෙතන අලිමංකඩ කියන එක හැමෝම දන්නවා. නමුත් මේකට විසඳුම් දෙ මේ වීඩියෝ කරලා දානවා මේ Facebook එකේ දානවා වයිබ යූත් මීඩියා එකෙන් කියනවා මේක අධ්‍යක්ෂ ජනරාල්වරයාට කියනවා ඇයි නිහඬ ඇයි කාට හරි බැරි කතා කරන්න මේක මොකද්ද මේක කවද්ද උනේ මේක හොයනවද මම කියන්නේ ඒකයි ජනතාව අවදි කළ යුතු කාලය නිහඬව ඉන්න මේක අපිට විතර ගන්න වෙනවා ඒ නිසා අපි අවදි වෙමු